රන්ජර් රාමනායක මැතිතුමා තංගල්ල මහා රෝහලට ගෙනෙනවා කියලා මට දැනගන්න ලැබුණා. මම ඒ අවස්ථාවේදීම මම රෝහලට ආව එතුමාගේ දුකට බලන්න. නමුත් අපිට කිට්ටු වෙන්නවත් දුන්නේ නැහැ, බලන්නවත් දුන්නේ නැහැ, කතා කරන්නවත් දුන්නේ නැහැ. ඒක ඉතින් බන්ධනාගාර නිලධාරින්ගේ රාජකාරිය. අපේ නිලධාරින්ට වරදක් කියන්නේ නැහැ. එතුමාලගේ රැකියාව ආරක්ෂා වෙන්න ඕන නිසා අපි එතුමා දැකලා අපි කෑ ගහලා මං ඇහුවා ඔබට ඔබට ලැබුණද මේ බන්ධනාගාරයෙන් ලැබෙන වැසිකිලි යන ඡායයක් හම්බුණාද කියලා නැහැයි කිව්වා. නමුත් බන්ධනාගාර නිලධාරි කිව්වා ඌ ලැබුණයි කියලා. එයා කටවහගෙන හිටියා. අපිට මේ මිනිස්සු බන්ධනාගාර තියා මොනව කරනවද කියලා අපිට තේරෙන්නේ නැහැ. අපිට බලන් දෙන්නේ කිසිදයක් කරන්න කියන දෙයක් නැහැ. අපිට හිතාගන්න අමාරුයි රන්ජන් රාමනායකට මේ තත්ති උදාලා උදා කරලා දෙන්නේ මොකද කියන එක. විශේෂයෙන්ම කියන්න ඕන එතුමා හරාපිට රෝහලේ දින ගාණක් නතර වෙලා සුසුම්නාව අමාරුවෙන් කොන්දේ අමාරුවෙන් දනපොල් දෙක අමාරුවෙන් තමයි මේ රෝහල් ගත වෙලා ඉන්නේ. මේ රණීර් බඳු ඔපරේෂන් කරලා ඉන්නේ. ඉතින් ඒ පුද්ගලයාට මේ වගේ වදහිස්සා දෙන එක වැරදි. ඒ පුද්ගලයා අද සංගල්ට ගෙනාවා කතා කරන් දුන්නේ නැ බලන් දුන්නේ නැ. විශේෂයෙන්ම මම කියන්නේ ජනාධිපතිතුමාට මම කියන්නේ ගීතා කුමාරසිංහ මන්ත්‍රීතුමිය පාර්ලිමේන්තුවේ ඉල්ලීමක් කරා කලා ලෝකේ රන්ජන් රාමනායක නිදහස් කරන්න කියලා. ඒ වගේම මම දැක්ක ඊයේ පෙරේදා කලා සංසදය නළුලි සංසදය ඉල්ලීමක් කරලා තියෙනවා රන්ජන් රාමනායක නිදහස් කරන්න කියලා. චිත්‍රපටි ගණනාවක් ඇන හිටලා තියෙනවා. කලා ශේෂ්ත්‍රයේ රසික රසිකාවන්ගේ බලවත් ඉල්ලීම් තියෙනවා. එනිසා මෙතුමා නිදහස් කරන්න කියලා අවුරුදු 4කට අධිකරණ අපහාස කරයි කියලා අවුරුදු 4කට හිරිය දාලා තියෙන්නේ. ඒ වගේම දුමින්ද මන්ත්‍රීතුමා එල්ලුම්ගහට නියම වුණේ ත්‍රිපුත්කල කමිටුවකින් අඩුකාරවරු 3 දෙනෙකුගෙන් නිර්දේශය මත තමයි එතුමා එල්ලුම්ගහට නියම වුණේ. නැවත වතාවක් අභියාචන අධිකරණයේදී නඩුකාර උන්නාසල 5 දෙනෙකුගේ කමිටුවකින් තමයි එතුමා එල්ලන්න තීරණය කරේ. අද එතුමා ජනාධිපති සමාව දීලා අද එළියට දාලා නිවාස අධිකාරියේ සභාපති හරියට පත් කරලා තියෙනවා. රජයේ ආයතනක රැකියාවකට යනකොට අනිවාර්යෙන් පොලිස් වාර්තාවක් ඕන. ඒ පොලිස් වාර්තාව මෙතුමාට දෙන්නේ කොහොමද? මෙතුමා එල්ලුම්ගහට නියමිත පුද්ගලෙක්. අනේ පොලිස් වාර්තාවක් නුදුන්නතුව අද නිවාස අධිකාරි සභාපති හරියට පත් කරලා තියෙනවා. අපිට කමක් නැහැ. රන්ද අපිට කමක් නැහැ. දුමින්ද තමයි කියලා. මම කියන්නේ ජනාධිපතිතුමනි එක රටක එක නීතියක් නම් දුම්බින් එළියට දැම්ම වගේ රන්ජන් රාමනායක එළියට දාන්න කියලා අවුරුදු දවස 14 වෙනි ජනාධිපතිතුමාට දුරකතනෙන් කතා කරා. සජිත් ප්‍රේමදාස මැතිතුමා සමාව ඉල්ලන පෙස්සමක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. එතුමාට ඒ සමාව ලබා දෙන්නේ කියලා සමස්ත ජනතාව වෙනුවෙන් කලා ලෝකේ ජනතාව වෙනුවෙන් අපි ඉල්ලීමක් කරනවා. එතුමා මේ අසනීප වෙලා රෝගාතුර වෙලා අද බන්ධනාගාරට වෙලා ඒ අසනීප ගතියින් පතු වෙනවා. මම කියන්න කැමති ඉන්දියාවේ රජිනකාන් නළුවා එතුමා බන්ධනාගාරගත වුණා. ඒ බන්ධනාගාරගත වුණාම ඉන්දියාවේ නළුලි සංසදයේ ඉල්ලීමක් කරා. චිත්‍රපට ශේෂ්ත්‍රයේ කඩා වැටලා තියෙනවා. ඒ නිසා මෙතුමා නිදහස් කරන්න කියලා ඒ ජනාධිපතිතුමා සමාව එතුමාට දුන්නා. අන්න ඒක ආභාසයට අරගෙන රටේ ජනතාවගේ ඉල්ලීම කලා ලෝකයේ ජනතාවගේ ඉල්ලීම කලාකරුවන්ගේ ඉල්ලීම අපේ ඉල්ලීම විපක්ෂ නායකතුමාගේ ඉල්ලීම සෑම දෙයක්ම සංසදනය කරලා බලලා ඔහුට සමාව ලබා දෙන්නේ කියන එක අපි ඉල්ලීමක් කරනවා. ඒ වගේම තමයි ප්‍රේමදා ජයසේකර මන්ත්‍රීතුමා අද එල්ලුම්ගහට නියම වෙලා ඉන්නවා. එතුමා පාර්ලිමේන්තුවට එක්කෙනවා. ඒ ප්‍රශ්නයක් නෑ අපිට. එතුමාට කොළඹ බන්ධනාගාරයේ සුරසප විඳින ආම්බර ලබා දීලා තියෙනවා. අද රන්ජන් රාමනායක මැතිතුමාට පොල්කොළ පැදුරු බුදියන්න සිද්ධ වෙලා තියෙනවා. මැල්ලුලි බදින කන්න සිද්ධ වෙලා තියෙනවා. කොන්දේ අමාරු වැඩිලා, සුසුම්නාවේ අමාරු වැඩිලා, ධනපොල් දුක වැඩිලා. අද එතුමාට ටොයිලට් යන විදියක් නෑ, වාඩි වෙන්න විදියක් නෑ. ඒ වගේ දුෂ්කර ක්‍රියාවක් කරන රන්ජන් රාමනායක එළියට දාන්නේ කියන එකයි අපි මේ අවස්ථාවේදී ඉල්ලීමක් කරන්නේ. ඒ නිසා රටේ අද ඇති වෙලා තියෙන අර්බුද මිනිසුන්ට අද ජීවත් වෙන්න විදියක් නෑ. මිනිසුන්ට කන්න බොන්න විදියක් නෑ. රටේ දූෂණය වැඩි වෙලා, හොරකම වැඩි වෙලා, වංචාව වැඩි වෙලා, කුපාඩිගේ ගහනයක් ලෙවටපත් වෙලා මේ රට ගොඩ ගන්න අද මේ ආණ්ඩුවටත් මේ නායකටත් බෑ. ඒ නිසා මම විශේෂයෙන්ම කියනවා
සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වය යටතේ මේ රට ගොඩ ගන්න අපි එකමුතු වෙලා කටයුතු කරනවා කියන එක අපි මේ අවස්ථාවේ රජයට ප්‍රකාශ කරනවා කියන එක මම ප්‍රකාශ කරනවා।